ප්‍රස්ථාවේදී සම්ප්‍රදාය මුදල් ඇමතිවරයා සභාවේ සිටිය යුතුයි. මේක හිතාගන්න පිළිගන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. මුදල් ඇමතිවරයා අද වෙනකොට විශේෂයෙන්ම රජයේ සේවකයන්ගේ අතිකාල දීමන ගමන් වියදම් කපා හරිනවා කියලා තීරණය කරලා තියෙන මොහොතක ඒ වගේම ආර්ථික ව්‍යාකූල තත්වයක තියෙන මොහොතක මුදල් ඇමතිවරයා මෙතෙන්ට ආවිලා පනත් ඉදිරිපත් කරන්නේ නැත්තම් මොකටද මේ ආණ්ඩුව? ඒ වෙනුවෙන් ටියුෂන් ගුරුවරෙක් අපේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මහතා එතුමා ඇවිල්ලා ඒ දවස්වල කියනවා මේ විනිමය පාලනය කරන්න බැරි නම් බඩු මිල අඩු කරන්න බැරි නම් මොකටද ආණ්ඩුවක් කියලා. දැන් ඇවිල්ලා වෙන කතාවක් කියනවා. එතුමා දැන් මෙතන ඇවිල්ලා මෙයා මොකද්ද කිව්වේ? මොකක්ද එකක් දොඩවන ආණ්ඩුව වෙනුවෙන් මේක පිළිගන්න පුළුවන්ද? පාර්ලිමේන්තු සභාවක මුදල් ඇමතිවරයාට එන්න බැරි නම් වැඩක් තියනවද? ගරු කතානායකතුමනි බන්දුල ගුණවර්ධන මහත්තයා මම අහන්න කැමති අර මේ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂකතුමාට ඔබතුමා තර්ජන කරාද? ඒ මනුස්සයාට තර්ජනය කරලාද මෙහෙට ඇවිල්ලා රෙදි ඇඳගෙනද තමුන්නාන්ත කතා කරන්නේ? ඔව් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සුදුරුණු ගරු කතානායකතුමනි මේ පටන් ගත්ත වෙලේ ඉඳන් හරි මේ පාර්ලිමේන්තුවකට ඇවිල්ලා තමුන්නාන්සේ පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියන්නේ නෙවෙයි. එතකොට මේ 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 ටික කරලා ඇයි බැරි මුදල් ඇමතිවරයාට ඇවිල්ලා මේ මේක ඉදිරිපත් කරන්න? තමුන්නාන්සේ මොකද්ද කිව්වේ? තමුන්නාන්සේ කියපු කතාව මේ රටේ මිනිසුන්ට තේරුනේ නැහැ. මේ රටේ දැවෙන ප්‍රශ්න තියෙද්දි ඒ නිසා මම මේ වෙලාවේදී මම කියන්න කැමති මේ කොවිඩ් වෛරසය විදේශයෙන් ගෙනාපු එකක් විදේශ රටකින් ආපු එක කොවිඩ් වෛරසය. හැබැයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවම නිර්මාණය කරපු වෛරසයක් තියෙනවා. මේ ආර්ථික වෛරසය. ඒ ආර්ථික වෛරසය ගැන කතා කරන්න මුදල් ඇමතිවරයා ඉන්න ඕනේ මෙතන. මේ ආර්ථික වෛරසය ආර්ථික ඝාතකයන් විසින් නිර්මාණය කරපු එකක්. මේ මේ වෙනකොට මේ රටේ මූල්‍ය අංශය, මුදල් අංශය, දේශීය නිෂ්පාදන අංශය, ඒ වගේම කෘෂිකර්ම අංශය, විදේශ විනිමය අංශය නැත්තම් බාහිර අංශ මේ අංශවලට ඒ අංශවල ගර්භයටම මේ වෛරසය විදලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය මේ ආර්ථික ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ එතනින්. එතකොට මේ වෛරසය හරහා අද මේ ආර්ථිකයට හුස්ම ගන්න බැරි තැනකට තල්ලු වෙලා තියෙන්නේ. ඇත්ත කියන්න නම් අපේ ආර්ථිකයට බහුවිධ ශරීර අවයව විකල වීමක් සිදු වෙලා තියෙනවා. මල්ටිපල් ඕගන් ෆේලියර් එකක්. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේකට වග කිව යුත්තේ කවුද? මම කියන්න ඔබලා රජයක් හැටියට මේ පවතින තත්ත්වයට වග කියන්න ඕනේ. බලයට ආගමන් කෝටි 60000ක් රාජ්‍ය ආදායම අහිමි කරලා කෝටි 60000ක් අහිමි කරා. එක මිනිස්සෙකුට ඒකේ වාසිය ගියේ නැහැ. ගජ මිතුරන්ගේ සාක්කුවට ගියා. ඒකෙන් මොකද වුනේ? ලොකු හිඟයක් ඇති වුණා. අයවැය පරතරයක් ඇති වුණා. එතනින් පළමුවෙන්ම උනේ ශ්‍රේණිගත ආයතන අපිව පහත් කරා. ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටුණා. ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටුණාත් එක්කම රුපියල ෂෙයර් වීම පටන් ගත්තා. රුපියල අගය අඩු වුණා. ණය ගෙවීම කරන්න බැරි වුණා. ණය ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය ඇති වුණා. අපේ තෙල්, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ අපි ආනයනය කරනවා. එතකොට උනේ මොකද්ද? ඉම්පෝර්ටඩ් ඉන්ෆ්ලේෂන්. ආනයනය කරපු උද්ධමනය. ඊළඟට ඒකම මේ මොකද්ද කරේ? අසීමිත මුදල් අච්චු ගහන්න පටන් ගත්තා. MMT කියලා. එතකොට ඒකෙන් උනේ දේශීය උද්ධමනය. මේ ප්‍රශ්නය ඔබ විසින්ම නිර්මාණය කරපු ප්‍රශ්නයක්. එතකොට ඔබතුමන්ලා කියනවා බන්දුල ගුණවන්තර මහත්තයා පැනලා ගියා. මම එයාට කියන්නම් මේක අපි විසින් පටන් ගත්ත ප්‍රශ්නයක් කියලා. හැබැයි දවස් 52 බලෙන් ආණ්ඩුව පෙරලලා ඉඳගන්න ආගන්න දවස් 52 කරල්ලක් කරා. ඒ වෙනකොට මේ රටේ ප්‍රාථමික ශේෂය එතකොට ඒ දවස් 52 ඇතුළ 2018 බැඳුම් කරවල භාණ්ඩාගාර බිල්පත් කෝටි 660ක් ලංකාවෙන් පිටත්ව ගියා. ඒ වගේම රුපියල අව ප්‍රමාණය වුණා. විදේශ සංචිතයේ ඩොලර් බිලියනකින් අඩු වුණා. US ඩොලර් මිලියන 500ක් කොටස් වෙළඳපොලෙන් ආපහු ගියා. එතකොට ආණ්ඩුවේ ආදායම් කෝටි 720ක් අවම වුණා. එහෙම තියෙද්දි 2018 වෙනකොට අපි ලංකාවේ තියෙන ලොකුම ණය කෝටි ඩොලර් බිලියන 5.9ක් නැත්තම් කෝටි 109000ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙව්වා. අපි රට වැටෙන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපි පළවෙනි වතාවට මේ රටේ ප්‍රාථමික ශේෂය කියන්නේ ප්‍රාථමික ශේෂය කියන්නේ ආදායම මූලික වියදම අඩු කරාම ආදායමෙන් ඒක තමයි ප්‍රාථමික ශේෂය. රටේ මූල්‍යාංශයේ කාර්ය සාධකය ශක්තිය ප්‍රදර්ශනය කරන්නේ ප්‍රාථමික ශේෂය. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශේෂයේ ධනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙන හතරවරක් පමණයි. ඒක දෙවැනි දෙපාරක් 1954 1955 කොරියන් යුද්ධය කාලේ කොරියන් වෝ බූම් එක කාලේ. ඊට පස්සේ
ප්‍රාථමික ශේෂයේ ධනාත්මක තත්ත්වයක් ඇති වුණේ 2017 2018 ඊළඟට 2019 පාස්කුවිරිත බෝම්බෙත් එක්ක පවා අපි මේ ශේෂයේ ධනාත්මක තත්ත්වයක් ඇති කරා. දැන් මෙයා කියනවා අපි මේ ප්‍රශ්න ඇති කරයි කියලා. බන්දුල ගුණවන්තර මහත්තයා කියනවා අපි සරුංගල් වෙස්මුන් මුණු මේ රටට ගෙනල්ලා විදේශ විනිමය නාස්ති කරයි කියලා. හැබැයි එතුමාගෙන් මම උත්තරයක් අහනවා. 2014 වෙනකොට මේ ආණ්ඩුව පොහොට්ටු ආණ්ඩුව තියෙනකොට 2014 අපේ ආනයන ප්‍රමාණය ඩොලර් ප්‍රමාණය ගත්තම ඩොලර් බිලියන 22යි. හැබැයි 2019 අපි යනකොට අපේ ආනයන බිල ඩොලර් බිලියන 17යි. ඩොලර් බිලියන 4 4 මාරක් අඩු කරලා අපි. ඒක තමයි අපේ හැකියාව. කරු කතානායකතුමනි, ඒ නිසා මේ තත්ත්වය උද මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරන්නේ නිවාඩ් කබ්‍රාල් මහතා ඒ නිර්මාණය කරපු ඒ ආර්ථික ඝාතකයන්ගෙන් එක්කෙනෙක්. අද එතුමා ආර්ථික ඒ ප්‍රශ්නේ නිර්මාණය කරලා ජාත්‍යන්තර ප්‍රජාවේ තියෙන විශ්වාසය බිඳවට්ටවලා තියෙනවා එතුමා කරපු ප්‍රකාශවලට. එහෙම කියන තැනැත්තව මහ බැංකුවේ අධිපති හැටියට පත් කරා. නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුවේ අධිපති හැටියට කලිනුත් හිටියා. එතකොට එතුමාගේ කාලේ ප්‍රයිමරි ඩීලර් කියන ප්‍රාථමික බැඳුම් කර ගනුදෙනු කරුවෙක් එන්ට්‍රස් සමාගමට බලය දීලා පර්මිට් එක දීලා ලයිසන් එක දීලා විදුලි බල මණ්ඩලයේ මුදල් මහ බැංකු සේවකයන්ගේ විශ්‍රාමික මුදල් ටික අරගෙන කෝටි 1200ක වංචාවක් සිදු වුණා. ඒ පාඩුව කවුද වගේ කිව්වේ? 2006 ගෝල්ඩ් ක්වෙස්ට් කියන පිරමිඩ් ස්කීම් එකක කෝටි ගානක පාඩුවක් සිදු වුණා එතුමාගේ කාලේ. ඊළඟට ග්‍රීක බැඳුම් කරවල කෝටි 3500ක පාඩුවක් මේ රටට සිද්ධ වුණා. පම්ප් ඇන් ඩම්ප් ETF ගනුදෙනු වල රාජ්‍ය ආයතන කීපයක කෝටි ගානක පාඩු සිදු වුණා. ඒ වගේ කෙනෙක්ව ගිහිලා ඔතනපත් කරනවා. නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුවට නැවතපත් කිරීම මම දකින්නේ හරියට අර කාවෝ ඉන්නේ කාවන්ට රෙදි අල්මාරිය දුන්නා වගේ. මොකද කාවෝ කියන්නේ කාවන් කියන්නේ අහුවෙන්න රෙද්ද කනවා. හොඳ වෙලාවට ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු අද රෙදි අඳගෙන ඉන්නේ නැහැ. ඉරුවතින් ඉන්න නිසා නැත්තම් තමුන්නාන්සලගේ තියෙන රෙදි ටිකත් කයි දන්නේ නැතුවම. දැන් ඊයේ පෙරේදා සී දවුලාගල මහත්මිය මහ බැංකුවේ නිලධාරිනිය අයින් කරා. ඇයි? මේ කාවෝ රෙදි විතරක් නෙවෙයි පොත්පත්ත් කනවා. දැන් එයාගේ පොත්පත් දත්ත ඔක්කොම ටික දැන් වෙනකොට මේ කාවෝ කාලා ඉවර කරලා ඇති. ඔක තමයි ප්‍රශ්නය. ඒක තමයි ඔයාලා යාව එතෙන්ටපත් කරන්නේ. මහ බැංකුව කියන්නේ මූල්‍ය කාර්යභාර කීපයක් තියෙන ආයතනයක්. ඒකේ ප්‍රධානම දේ තමයි ස්වාධීනත්වය. රටේ ආර්ථිකය ගෙනියන්නට ඒක ස්වාධීනත්වය තියෙන්න ඕනේ. හැබැයි මහ බැංකුව දේශපාලනීකරණයට ලක් කරපු හැම රටකම ආර්ථික අර්බුද නිර්මාණය වෙලා තියෙනවා. දේශපාලන ඉත්තපත් කරපු තැන්වල ලොකු ගැටලු ඇති වෙලා තියෙනවා. දේශපාලනීය කරපු රටවල් කීපයක් කියනවා නම් ආජන්ටිනාව, හංගේරිය, සිම්බාබ්වේ මේ රටවල් නිදසුන් හැටියට ගන්න පුළුවන් අසීමිත මුදල් ලච්චු ගායපුවා. ඒකෙන් තමයි ප්‍රශ්න ආරම්භ වුනේ. සිම්බාබ්වේ ගන්න උදාහරණයක් හැටියට රටේ අසීමිත මුදල් මහ බැංකුවෙන් අච්චු ගාපු නිසා මොකද්ද ඒ රටට ඇති වෙච්ච ප්‍රතිවිපාකය? පළමුවෙන්ම සිම්බාබ්වේ වල තියෙන කරන්සි එක විනිමය සිම්බාබ්වේ ඩොලරය 2018 වෙනකොට කතානායකතුමනි එක US ඩොලරයකට සිම්බාබ්වේ ඩොලර් කෝටි 260ක් ඕනේ වුණා මාරු කරන්න. එක US ඩොලරයකට සිම්බාබ්වේ ඩොලර් කෝටි 260ක් කොච්චර අවප්‍රමාණය වුණාද තමන්ගේ ඒ මුදල උද්දමනය මිලියන ගාණෙන් වැඩි වුණා. ඒ රටේ 2009 වෙනකොට සිම්බාබ්වේ රටේ තමන්ගේ විනිමය අක්‍රිය කරන්න අවලංගු කරන්න වුණා. හරියට රුපියල අවලංගු කරනවා වගේ අන්තිමේට සිම්බාබ්වේ වල 2009 සිට ගනුදෙනු කරේ US ඩොලර් වලින්. ඒ වාගේ ප්‍රශ්නයක් අපට නොවෙන්න අපි දෙයියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්න ඕනේ. මොකද මේ යන විදියට කොහේ නවතීද? හැබැයි සිම්බාබ්වේ රටේ නිදහස ලැබුණේ 1960. 1960 නිදහස ලැබෙනකොට සිම්බාබ්වේ ඩොලර් එක ඇමරිකන් ඩොලර් එකට වඩා ශක්තිමත්. එහෙම තිබුණු රටක් තමයි ශීඝ්‍රයෙන් වැටුනේ. ඒක මොකද්ද වුනේ? මුගාබ්වේ කියන ජනාධිපතිවරයා කෘෂිකර්මාංශයට තමයි ඉස්සරම අත ගහලා බලපෑම් කරලා මිලිටරියක යවලා හමුදාව යවලා ඒවා බලෙන් අරගෙන ගෝත්‍රිකවාදය වපුරලා ව්‍යාප්ත කරලා රටේ ප්‍රශ්න ඇති කරලා ඒ කෘෂිකර්ම නිෂ්පාදනය බිඳවැට්ටුවා. ආහාර හිඟයක් ඇති වුණා. පිට රටින් ආහාර ගෙන්නන්න වුණා. ඊට පස්සේ විනිමය ඩොලර් හිඟයක් ඇති වුණා. ඊට පස්සේ මුදල් ලච්චු ගැව්වා. උද්දමනය වැඩි වෙලා රට විනාශ වුණා. මේ රට යන්නේ ඒ පාරේම නෙවෙයිද කියන එක මොහොතකට හිතන්න වග කිව යුතු විපක්ෂයක් හැටියට ඒ නිසා තමයි අපි කතා කරන්නේ. නිවාඩ් කබ්‍රාල් මහත්තයා නියෝජනය කරන්නේ මොන ප්‍රතිපත්තිද? එතුමා මේ පාර්ලිමේන්තු ඇමතිවරයෙක් හැටියට ඉන්න කොට ඉකොනොමි නෙක්ස්ට් කියන ආයතනයෙන් එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ ඩොලර් ණය ගෙවන්නේ කොහොමද සල්ලි නැතුව කියලා. එතුමා කියන්නේ හරි පහසුයි.
अभी मेरे अटे तीन महा तपाल कार्यालय ग्रैंड ओरिएंटल होटल ट्रैक्टर संस्था अब देपल टीका अभी विकुणा ये नाटिक गिवन वाकिया मेवा मत हती है ने महा बैंक अधिपति पत्कर मैं आंडो मोले तीन आज इलाट निवाद कब्राल महता तमाय मुदल अच्छुन एम एम टी की यालपेन पोए प्रतिपत्ति अट अनुग्रह अनुबल दूण्य එතකොට Zimbabwe මතක් වෙන්නේ මේ මුදල් අච්චු ගන්න හැටි. ඒ ප්‍රශ්නයෙන් නිර්මාණය වෙන්නේ. එතකොට මුදල් මේ නිවත් කබ්‍රල් මහතා එතුමාගේ කාලේ මෙහි ඇමතිවරයා හැටියට ඉන්නකොට 2020 සමස්ත වශයෙන් කෝටි 65000ක් මුදල් අච්චු ගහලා තියෙනවා. කෝටි 65000ක්. මේ වසරේ ජූනි මාසේ 2021 කෝටි 20800ක් අච්චු ගහලා තියෙනවා. මට ආරංචි ඊයේ පෙරේදා එතුමා ගිය ගමන් කෝටි 50000ක මුදල් අච්චු ගැහුවයි කියලා. ඒක මට සනාථ කරන්න බෑ. එහෙම කතාවක් තියෙනවා. එතකොට රුපියලේ අගය ජාත්‍යන්තරේ පමණක් නොවේ අපේ දේශීය වෙළඳපොලේ රුපියල මස්තු බාල්ද වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. මේක මට තහවුරු කරන්න පුළුවන්. 2019 අපි මේ රට බාර දෙනකොට හාල් මැස්සො කිලෝ එකක් රුපියල් 450යි. අද හාල් මැස්සො කිලෝ එකක් රුපියල් 850යි. 17 එක 195යි. අද 395යි. හැබැයි ගන්න බෑ. කිරිපිටි ග්‍රෑම් 400 370ට අපි දුන්නේ. දැන් 460යි. පරිප්පු කිලෝ එක 2019 110යි. අද 280යි. මුං ඇට 205යි. අද 850යි. ගෑස් එක 1493ට දුන්න අද 1897යි. පැනඩෝල් කාඩ් එක රුපියල් 18ට තිබුණ එක රුපියල් 36යි. මට මේක කියාගෙන යන්න පුළයි. භයානක දේ තමයි මේකේ ඉන්න මන්ත්‍රීවරුන්ට ජනතා අභිප්‍රාය ජනතා හැඟීමක් නැහැ. මේ ගැන කතා කරන්නේ නැහැ. මේක භයානකයි. මේ නිසා තමයි විපක්ෂයක් හැටියට අපි මේක කතා කරේ. පෙරේදා බාර්තිකෑරිය. ඇයි? ඇයි බාර්තිකෑරිය? රජයට ආදායම් නැති නිසා. ආදායම් කපාදුවා කරලා සුරාබදු එකතු කරන්න. ගෙවල් වල අම්මලා තමන්ගේ දරුවන්ට පරිස්සම් කරපු මුදල් ටික කිරි ටික ගන්න, ආහාර ටික ගන්න, ඖෂධ ටික ගන්න මොකද්ද කරේ? ඒ ටික රජයේ අරක්කු ගන්න. කොළඹවල ඒක උරාගත්ත තමන්ට ආදායම් නැති නිසා. මේක හරිද? එදාම බාර අරලා එදාම කිරිපිටි හිඟයක් තියෙනවා රටේ. ඒ වෙලෙම හාල් හිඟයක් තිබුණා බොහෝ ප්‍රදේශවල වල. කිරිපිටි මිල ඉස්සුවා. හාල් 98ක් කිව්වට රුපියල් 112ට නාඩු කිලෝවක් ගන්න බෑ. ඒක තමයි යථාර්ථය. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කවුද? මහ බැංකුවේ සංඛ්‍යා ලේකන අංශය. ඒ අංශය ජූනි මාසේ 2021 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. කොළඹ පාරිභෝගික මිල දාර්ශකය අනුව ජූනි මාසේ උද්ධමනය 5.2%කින් වැඩි වෙනවා. ප්‍රධාන හේතුව ආහාර මිල වැඩිවීම. වාර්ෂික යෝන්‍ය ආහාර උද්ධමනය 11.3%කින් ඒ වෙනකොට වැඩි වෙනවා. දැන් ඊට වඩා වැඩි වෙලා ඇති. ඊට අමතරව ඖෂධ ප්‍රවාහන ගෑස් ඩීසල් පෙට්‍රල් ඒ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ඔක්කොම තියෙද්දි මේ රජය අසීමිත මුදල් අච්චු ගැසීමෙන් අකණ්ඩ උද්ධමනයක් නිර්මාණය කරලා තියෙනවා. අකණ්ඩ උද්ධමනයත් එක්ක රටේ පුරවැසියන්ට සතු ධනෙන් වැඩි කොටසක් රහසිගතව හෝ අපරික්ෂාකාරීව අන්දමින් අපහරණය කරන්න කටයුතු කරලා තියෙනවා. මේ උපාය මාර්ගය හරහා මුදල් අපහරණය කිරීම අහිංසක ජනතාවගේ මුදල සොරා කෑම පමණක් නොවේ. මේ අපහරණය හිතුවක් ආරන්දමින් කරමින් මේ ක්‍රියාදාමය හරහා මේ රටේ බහුතරයක් හිඟමනයට පත් කරලා අතලොස්සක් ධනවතුන් බවට පත් කරලා තියෙන බව මේක ඉතා පැහැදිලි. එනිසා කතානායකතුමනි, මේ රටේ අවිධිමත් අංශයේ ඒ කියන්නේ විශාල පිරිසක් 160ක්ම 70ක්ම සේවය කරන්නේ අවිධිමත් අංශයේ. ඒ කියන්නේ කුඩා කර්මාන්ත කරන, ස්වයං රැකියා කරන, ඌබර්, පික්මි වැඩ කරන, දීමෝ බට්ටා එලවන, වෑන් ඩ්‍රයිවර්ලා කඩසාප්පු වල වැඩ කරන මේ මිනිස්සුන්ගේ අද රස්සාවල් නැති වෙලා තියෙනවා. ඒවා ඒගොල්ලෝ තමයි අවිධිමත් අංශයේ පළමුවෙන්ම රස්සාවල් වලින් අයින් කරන්නේ. නැත්තම් පඩි 150කින් කපන්නේ. මේ මිනිස්සුන්ට අනිත් රජවල් වලින් ආධාර දුන්නා. මේ මිනිස්සුන්ට තම්බ සතයක් දීලා නැහැ. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. තමන්ගේ ජීවන වියදම පස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේකට අහන්න උත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. එම නිසා අපි මුදල් අමාත්‍යවරයාගෙන් අහන්නේ, ඔබට අපේ විපක්ෂ නායකතුමා ජනමතය විමසන්න කිව්වා. අපි ඉල්ලුවේ ඡන්දයක් නෙවෙයි. හැබැයි ආණ්ඩුවට මේක ගෙනියන්න බැරි නම් අපට තේරෙනවා විපක්ෂයක් හැටියට අපි මේකට න්‍යායාත්මක වැඩපිළිවෙලක් ව්‍යුහාත්මක වෙනසක් කරලා රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඔබට කරන්න බැරි නම් ඔබ ජනමතය විමසලා ඔබ වෙන තීරණයක් කරන්න ඕනේ. මේ රට බේර ගන්න වෙන කටහරි බාර දෙන්න ඕනේ. කොහොම සුදි පොඩබල් රෝහිත බෙගුණෝදන ඔඩ ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද කියන්නේ.